මංගල සමරීර මැතිතුමාගේ අවෛරයේ හෝරාව. දැන් මේ අවෛරයේ හෝරාව කරන්නේ කවුද? පහුගිය මාස කීපය තුළ වැඩියෙන්ම මේ සමාජයේ වෛරය පතුරපු මිනිහා. මුලින්ම සිංහල බෞද්ධයන්ට එරෙහිව වෛරයක් පැතිරුවා. මුලින්ම සිංහල බෞද්ධයන්ට එරෙහිව වෛරය පැතිරුවේ මංගල සමරවීර. එතකොට සිංහල බෞද්ධයන්ට එයා වෛර කරනවා. මම දන්නේ හේතුවයි කියලා. ඊළඟට පහුගිය මාස පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ මේ රටේ වැඩියෙන්ම අවිහිංසාව සහ අවෛරය පතුරපු මිනිස්සයා තමයි මැල්කම් රන්ජිත් කාඩිනල්තුමා. ලෝකයේ ඊළඟ නොබෙල් සාමතෑග ගන්න උනත් මං හිතනවා උන්නාන්සේ සුසුයි කියලා. උන්නාන්සේ මේ සිද්ධියෙන් පස්සේ හැසිරුණේ මේ විදිහට. වැඩියෙන්ම අවෛරය, අවිහිංසාව, මෛත්‍රිය පතුරපු කෙනා තමයි කාඩිනල්තුමා. දැන් කාඩිනල්තුමාට මංගල මහත්තයා වෛර කරනවා. කාඩිනල්තුමාට වෛර කරනවා. වෛර කරලා කියනවා වතිකානුවේ පාප් වහන්සේට කියනවා මේ කාඩිනල්තුමා සුදුසු නැහැ. එතකොට සිංහල බෞද්ධයන්ට වෛර කරනවා මංගල සමරවීර, කතෝලිකයන්ට වෛර කරනවා. ඊළඟ පාස්කු ඉරිදා මියන්නේ මියන් අයගෙන් වැඩිපුර මියන්නේ සංඛ්‍යාත්මක බැලුවොත් දෙමළ කතෝලික මිනිස්සු. දෙමළ කතෝලික මිනිස්සු, දෙමළ භාෂාව කතා කරන කතෝලික මිනිස්සු. එතකොට ඒ දෙමළ භාෂාව කතා කරන කතෝලික මිනිස්යන් සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඒ සිද්ධියට අදාළ කරන විත්තිකරුවන් හොයාගෙන එයාට දඬුවම් කරන්න කටයුතු කරනකොට ඒ කාලය තුල සහජීවනයේ වපුරපු කාඩිනල්තුමාට ඇඟිලි දික්කනකොට මංගල සමරවීරය කියන්නේ සිංහල බෞද්ධයන් විතරක් නෙමෙයි, කතෝලිකයන් විතරක් නෙමෙයි, දෙමළ අයටත් මංගල සමරවීරව වෛර කරනවා. මංගල සමරවීර කොහොමදත් ස්ත්‍රීන් සහ පිරිමීන් අතර ආදරය කරන ඒ ආදරවන්තයන්ට වෛර කරනවා. ඔව්, ස්ත්‍රී සහ පිරිමි අතර ආදරයට වෛර කරනවා. ඒ නිසා සියලුම ආකාරයේ වෛරක්කාරී හිතවරු සිටවිලි හිතේ තියාගන්න කෙනා තමයි දැන් මේ අවෛරයේ හෝරාව ගැන කතා කරන්නේ. ඒ නිසා අපි පැහැදිලි මෙරට ජනතාවට කියනවා මංගල සමරවීර තරං පහුගිය වකවානුව තුළ වෛරය වපුරු. ජාතීන් අතර වෛරය, ආගම් අතර වෛරය, සාමාන්‍ය මිනිස් ජන සමාජය තුළ ස්වභාවිකව හැසිරෙන්නා වූ පිරිමින් සහ ස්ත්‍රීන් අතර ඒ අය කෙරෙහි වෛරය ඒ තරම් වැඩියම වපුරපු කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැ. ඒ නිසා මේ මංගල සමරවීර පාර කපා ගන්න වෙන මොහොකටවත් මේ එකක් ඊළඟ ඊළඟ ඕනෑම මැතිවරණයකදී සුළු ජාතීන්ගේ ඡන්ද කෙරෙහි අවධානය ඒත් ඡන්දය දිනන්න බැරි වුණොත් අවසානයේ දරුස්මාන් කෙනෙක් වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොක් හරි තනතුරකට යන්න පාර කපා ගන්න තමයි මංගල සමරවීර කටයුතු කරන්නේ. ඒ නිසා අවසානයේ මට කියන්න තිබෙන්නේ දැන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් වුණා ඊළඟ 18 වෙනිදා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය රැස් කළා තිබෙනවායි කියලා. කැබිනට් මණ්ඩලය එහෙම රැස් කරපු එක හොඳයි. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් ව්‍යවස්ථානුකූලව දිගින් දිගටම කැබිනට් මණ්ඩලය රැස් වුණේ නැත්තම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 2 යටතේ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැවතුච්ච ගමන් අග්‍රමාත්‍යතුමාගේ පැවැත්ම නවතිනවා. ඒක දිගින් දිගටම කැබිනට් මණ්ඩලය රැස්ුනේ නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නවතිනවා. ඒ කියන්නේ ආයි අලුතෙන් අග්‍රමාත්‍ය ධූරය අග්‍රාමාත්‍යකරණය පත් කර ගැනීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ව්‍යවස්ථාවන්. අර ජාතික ආණ්ඩුවෙන් සන්ධාන ඉවත් වෙච්ච වෙලාවේ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නවතුනා වගේ. ඒ නිසා මේ සිද්ධි දාමයත් එක්ක මේ රටේ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැවතිලා අලුතෙන් අග්‍රාමාත්‍යවරයෙක් තෝරගන්න ගිහිල්ලා 113 රනිල් වික්‍රමසිංහටත් නැහැ, වෙන කාටත් හොයාගන්න බැරි වෙලා අර්බුදවලට යන්න පුළුවන්. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහතුමාට කියනවා, කරුණාරත් ජයසූරි කථානායකතුමාටත් කියනවා, කරුණා කියලා සෙල්ලම් කරන්න එපා. මොකද හේතුව දිගින් දිගටම අමාත්‍ය මණ්ඩලය කැඳවීම නැවතුනොත් අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැවතිනවත් සමගම ඒ ෂණයෙන් අග්‍රමාත්‍ය ධූරයේ කාලය නවතිනවා. ඒතර අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට සඳහා ජනාධිපතිතුමාට අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ මම ගිය බාර මේ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ඊළඟට පැවැත්වෙන ඕනම මැතිවරණයකට අපි සූදානම්. ඒක පළාත් සභා මැතිවරණයේද ජනාධිපතිවරණයේද පාර්ලිමේන්තුවේද සූදානම්. හැබැයි
ජනාධිපතිවරණයක් මුලින් තිබ්බත් ඊළඟට ඒ ජනාධිපතිවරයාට මේ අලුත් අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න පුළුවන් වෙන්නේ මාර්තු මාසෙ. එතකොට ඒ නිසා ජනතාව ඉල්ලා හිටින්නේ ජනාධිපතිවරණයකටත් වඩා පළාත් සභා මැතිවරණයක් සහ ඊටත් වඩා පාර්ලිමේන්තු මැතිවරණයක්. ඇයි? අලුත් ආණ්ඩුවක් හදාගන්න ඕන නිසා. අද ලංකාවේ කිසිම අමාත්‍යාංශයක වැඩ නැහැ. කිසිම දෙපාර්තමේන්තුවක වැඩ නැහැ. ජනාධිපතිතුමා කියන දේවත් අගමැතිතුමා කියන දේවත් නිලධාරීන් අහන්නේ නැහැ. පාසල් බුර කරන දෙමව්පියන් විශාල ප්‍රශ්න ගණනාවක් මත රටේ මතුවෙලා තිබෙනවා. රට සම්පූර්ණයෙන්ම අද කඩාවැටලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිතුමාට පැහැදිලිවම පුළුවන් ජනමත විචාරණයක් කරා ජනතාවගෙන් අහන්න ඍජුව අහන්න පුළුවන් ජනතාවගෙන් මම පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මම උත්සාහ කළා තමුන්නාන්සලාට වරමක් දෙන්න මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුව පත් කරගන්න. හැබැයි ඒක සුප්‍රීම උසාවියේ නැවැත්තුවා. දැන් මේ රට සම්පූර්ණයෙන්ම ආරාජික වෙලා තිබෙනවා. එතුමාට ජනමත විචාරණයක් තියලා ජනතාවෙන් අහන්න පුළුවන් මට අවසර දෙන්න කරුණාකරලා පාර්ලිමේන්තු මැතිවරණයට යන්න කියලා. මොකද ඒ හරහා පමණයි පාර්ලිමේන්තු තුනෙන් දෙකක් පාර්ලිමේන්තු මැතිවරණයකට ලැබෙන්නේ නැති තත්ත්වය තුළ ඒ හරහා පමණයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන අලුත් අග්‍රාමාත්‍යවරයෙක් සහිත අලුත් ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තු මැතිවරණය ලබා ගත හැකි වන්නේ. ඒ නිසා නැවත වරක් මම ගිය සතියේ කිව්වා වගේ මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා ඍජුව ජනමත විචාරණ පවත්වලා ජනතාවගෙන් කෙලින්ම ප්‍රශ්නේ අහන්න ඔබට පාර්ලිමේන්තු මැතිවරණයක් ඕන දෙපාද කියලා. එතකොට ජනතාව පැහැදිලිවම 75%කට වැඩි ජනතාවක් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිතුමාට අවසර ලබා දෙයි.